ආයුබෝවන්. 2022 වර්ෂයේ ඔබට මේ ජූලි මාසේ 12 වෙනිදා කොහොම බලපෑමක් තියෙනවද? මොකද 14:49ට ශනි මකර රාශි ගත වෙනවා. මකරයට පැමිණෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට කොයි ආකාරයට බලපානවද කියන කාරණාව ගැනයි දැන් අපි මේ ඔබත් එක්ක කතා බහ කරන්නට යන්නේ. ඉතින් මේ ගැන කතා කරන මත්තෙන් ඔබට කියන්නට ඕනි ඔබට නැකත් සකසා ගැනීමේ අවශ්‍යතාවයන් තියෙනවනේ විවිධ ආකාරයෙන් නැකත් අවශ්‍යතාවයන්. ඉතින් ඒත් එක්ක භාව කේන්ද්‍ර ආදී සකසා ගන්නටත් අවශ්‍යතාවයන් තියෙනවා. විවාහ දෝෂ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවයකුත් තියෙනවනේ. විවාහ නැකත් හදාගන්න ඒවා ඊට පස්සේ නිවාස දෝෂ පරීක්ෂා කරගන්න ඒවා ඒවා කොහොමද කඩන්නේ බිඳින්නේ නැතුව නිවැරදි කරගන්න. ඒ සියලු අවශ්‍යතාවයන් ඔබට කරගන්නට පුළුවන්කම තියෙනවා. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ගෙදරින් ඉඳන්ම කරගන්න පුළුවන්. එහෙම ඇවිදින්නට කාර්යාල ගණ යන්නට පොඩිම් වල ඉන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ ගැන අපි කතා බහ කරනකොට ඔන්න විශේෂයෙන්ම ඔබගේ තත්කාල ලග්නේ ඉතාම වැදගත් වෙනවා. මේ තත්ත්වයත් එක්ක මේ ශනිගේ වෙනස් වීමත් එක්ක ඔබට බලපාන ආකාරය විග්‍රහ කරනකොට ලග්නේ වෘශ්චික විදිහටයි මේ තත්කාල ලග්නේ පෙන්නුම් කරන්නේ. ත්‍රිංශාංශකයේ කන්‍යා, නවාංශ සිංහ, ද්වාදශාංශක මකර ආදී විදිහට මේ හෝරාව, දෙර්කාණය, සත්තාංශකය ආදී කරුණු කාරණා ගැනත් අපි විශේෂයෙන්ම සලකලා තියෙනවා. ඉතින් මේ ගැන කතා බහ කරනකොට මේ ශනිගේ කාල සීමාවන් ගත කරන අය සෙනසුරුගේ දශාව වෙන්න පුළුවන්, අතුරු දශාව වෙන්න පුළුවන්, විදසා වෙන්න පුළුවන්. මෙන්න මේ කට්ටියට තියෙන බලපෑම ඉහළ, නමුත් එහෙම කාල සීමා නැති අයට තියෙන බලපෑම අවමයි කියන කාරණේත් ඔබ හොඳින්ම මතක තබාගෙන තමයි මේ පලාපල කතනයට සවන් දෙන්නට අවශ්‍යතාවය තියෙන්නේ. තත්කාලයේදී බුද, ගුරු, සිකුරු කියන ග්‍රහයන් ස්වශ්‍රේෂ්ඨ බලයෙන් යෙදිලා තියෙනවා. ඉතින් ඒක බොහොම හොඳ පිහිටීමක් ලබා දෙන තත්ත්වයක් පවතින්නේ. ඉතින්ම කුජගේ තත්ත්වය බලද්දී කුජ මූල ත්‍රිකෝණ බලය ඉතාම යහපත් බලයක් පින්නමන ස්වභාවයක් තමයි පවතින්නේ. ශනි කුම්භේ මූල ත්‍රිකෝණ බලයෙන් වක්‍රව දෙනට නැකතේ තුන්වන පාදයේ තමයි ගෙවන්නේ. ඉතින් අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ කුජ, උපාධිපති විදිහට පෙන්වුම් කරන්නේ බුධ. ශනිගේ අවස්ථාව බැලුවොත් එම ගමන අවස්ථාවේ තමයි සිටින්නේ. 2022 වර්ෂයේ ජූලි මාසේ 12:14:49 බැලුවොත් මෙන්න මේ ශනි මකරේ ස්වශ්‍රේෂ්ඨගත වීමක් තමයි පවතින්නේ. ඉතින් වක්‍රව දෙනට දෙවන පාදයට හා සභා අවස්ථාවට තමයි ඔන්නපත් වෙන්නේ. කුජ අධිපති වෙනවා, උපාධිපති බවට පත් වෙන්නේ පුත. ඉතින් අපි මේ ඉදිරිපත් කරන පලාපල කතනය ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය අනුව පිහිලා තියෙන ග්‍රහයන්ගේ බල දුබලතාවයන් අනුව අඩු වෙන්නට, වැඩි වෙන්නට, එහෙම නැත්නම් වෙනස් ආකාරයක් වන්නට හේතු කාරණා තියෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම කරන්නට අවශ්‍යතාවය තියෙන්නේ මේ තිරේ දිස්සන අංකයට ඔබගේ උපන් තොරතුරු ටික එවලා ඔබටම අනන්‍ය වෙත, ඔබටම ගැළපෙන ආකාරයේ පලාපල කතනේ කොයි විදියද කියන කරුණු කාරණාව දැනගන්න එකයි. 2022 වර්ෂයේ ජූලි මාසේ 12:14:49 මේ කටක ලග්නයට කොහොම බලපානවද මේ ශනි මකරයට යාම ගැනයි දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ගැන කතා බහ කරනකොට ධනය පිළිබඳව ඔන්න අපි පළවෙනියටම ඔබට කියන්නට තීරණය කරා. ඉතින් ධනය ගැන බලනකොට තැම්පත් ධනය ශක්තිමත් වීමක් සිදුවන කාල සීමාවක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. අනවශ්‍ය අවශ්‍යද තෝරා ගැනීමෙන් තොරව වියදම් කරන තත්ත්වයකුත් පෙන්නුම් කරනවා. ඉතින් ඒ ගැනත් වඩා කල්පනාකාරී වෙන්නට ඕනි ඔබට ධනය සම්බන්ධයෙන් තියෙන තත්ත්වය. රැකී රක්ෂා ගැන දැන් අපි බලමු අපේ කටක ලග්න හිමියන්ට කොහොම තත්ත්වයක් ඇති කරයිද. දීර්ඝකාලීනව සිදු කරන ව්‍යාපාරික ආයෝජන සාර්ථක වන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඔබ දීර්ඝකාලීන ආයෝජන ගැන වඩාත් උත්සුක වෙනවන උනන්දු වෙනවන වඩාත්ම හොඳයි, සුබයි කියන දේ තමයි කියන්නට ඕනි. රැකියාව සම්බන්ධව ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිදා ගන්නා තත්ත්වයක් ඔන්න පෙන්නුම් කරනවා. දැන් අපි අවධානය යොමු කරමු ගෘහ ජීවිතයට මොකද වෙන්නේ කියන කාරණාව. වන්දනාචාරික ආධ්‍යාත්මික වැඩසටහන සඳහා සහභාගී වන අවස්ථාවන් ඔබට හිමිවන තත්ත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. පවුල් දිවියේ සාර්ථකත්වයට ඥාතීන්ගේ උපකාර හිමිවන තත්ත්වයක් පෙන්නුම් කරනවා. දැන් අපි කතා බහ කරන්නේ අධ්‍යාපනයේ ලබන පිරිසට කටකලක් හිමියන්ට මොන වගේ තත්ත්වයක් ඇති වේද, එහෙම නැත්නම් අධ්‍යාපනයට කොයි තැනකට යොමු වෙන්නට හැකි වේද කියන කාරණාව. මානසික වශයෙන් ඇතිවන පීඩා තත්ත්වයන් අධ්‍යාපනයට බාධා ඇති කරන ස්වરૂපයක්, ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා ඒ පීඩා තත්ත්වයන් කොහොමද කළමනාකරණය කරගන්නේ, එහෙම නැත්නම් ඒ සඳහා කොහොමද අධ්‍යාත්මිකව කටයුතු කරන්නේ, ඔබේ ජන්ම පත්‍ර අනුව කොහොමද කටයුතු කරන්නේ කියන කාරණේ දැන කියා ගැනීම ඉතාම වැදගත්. ජනමාධ්‍ය සන්නිවේදන ක්ෂේත්‍රවල
ඒ ශේෂ්ඨවල අධ්‍යාපනය නියුතු අයට ඔන්න විශේෂිත අවස්ථාවන් හිමිවන බොහොම සුබදායි බලයක් පවතිනවා. ඊළඟට අපි කතා බහ කරන්නේ විවාහ අපේක්ෂිත කටක ලග්න හිමියන්ට මොකද වෙන්නේ කියන කාරණාව. විවාහයේදී විවාහ දෝෂ ගැන අවධානය යොමු නොකළ අයට ඔන්න පීඩා ඇතිවන ස්වරූපයක් ස්වභාවයක් පෙන්නුම් කරනවා. විවාහ දිවියට එළඹිය හැකි සාර්ථක තත්ත්වයක් ඔන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සාර්ථක තත්ත්වයෙන් නිසි සාර්ථක ප්‍රයෝජන අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගෙන ඔබගේ ඒ අනාගත ජීවිතයට පවා හොඳින් මුහුණ දෙන ශක්තිය ධෛර්යය වර්ධනය කරගන්න ඕනි. ඉතින් ඔබට මේ සියලුම පලාපල කතනයට අතිරේක වශයෙන් ඔබට අවශ්‍යතාවය තියෙනවා මේ විවිධ නැකත් මේ අවශ්‍යතාවය. ඒ කියන්නේ නැකත් සකසා ගැනීමේ අවශ්‍යතාවය. කොහොමද මේ නැකතක් හදාගන්නේ? මේ නැකතට අවශ්‍ය දින කොයි විදිහට තීරණය වෙලාද? කොයි විදිහේ සුභ දින පවතිනවාද? ඉතින් ඔබට ඒ තියෙන සියලු ගැටලු අවශ්‍යතාවයන් ඔබට අපි හිතමුකෝ මල්වර නැකතක් හදාගන්නට ඕනි කියලා. ඉතින් ඔබ කුමක්ද කරන්නට ඕනි? ඔබගේ ඒ දරුවාගේ උපන් තොරතුරු මේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට ඒ නැකත ගෙදරටම ගෙන්වා ගන්නට පුළුවන්. WhatsApp මගින් පළවෙනිට ගෙන්නගෙන ඉන්නන් තුර තැපෑල මගිනුත් ගෙන්නගෙන ඒ ආකාරයට ගෙදරින්දම කටයුතු කරන්නට ඕනි. විවිධ පෝලිං විවිධ ස්ථානවලට යන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒත් සමග ඔබට අපි හිතන්නකෝ නිවාසයක දෝෂ පරීක්ෂා කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඔබට යන්නට වෙනවනේ වාස්තුවේදී හමු වෙන්නට. ගිහිල්ලා ඒ දින වෙන් කරගෙන ඒ විවිධ අපහසුතාවයන් වල ලක් වෙලානේ එන්නට වෙන්නේ ගමන් විඩාවත් එක්කම. දැන් ඔබට ඒ කිසිම තත්ත්වයක් නැතුව ගෙදර ඉඳන් මේ කටයුත්ත කරගන්නට පහසුකම් තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ මගේ නිවස පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියන පණිවිඩය WhatsApp කිරීම පමණයි. ඉතින් ඊට අමතරව තව ඔබට කේන්දරයේ තියෙන දෝෂ තත්ත්වයන් කොහොමද තියෙන්නේ? කොයි විදිය බලපෑමක් පවතිනවද? මේ දෝෂ වලට මොනවාද කරන්නට ඕනි කියන ගැටලුව තියෙනවනේ. එහෙනම් ඔබ කරන්නට ඕනි ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන තොරතුරු ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට ගෙදර ඉඳන් මේ කටයුත්ත කරගන්නට පුළුවන්. ඊට අමතරව දැන් ඔබට තියෙනවා නම් යම් කිසි විදිහකින් ප්‍රතිකර්මයක් විදිහට මැණික් පළඳින්නට. ඔය මැණික් තියෙනවා ව්‍යාජ මැණික්, කෘතීම මැණික්. ඉතින් මේ ව්‍යාජ මැණික්, කෘතීම මැණික් වලින් තොරව මේ කටයුතු කරගන්නේ කොහොමද? ඒ සඳහා මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය අනිවාර්යයෙන්ම සහතිකය සමග තමයි මේ කටයුතු කරන්නට ඕනි. ඉතින් එවැනි ඔබට පහසුකම තියෙනවා ඒ ආකාරයට ඔබට මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය සහතිකය ඒ වගකීමත් සමගම ඔබට ඒ අදාළ මැණික් වර්ග ලම්බා ගන්නට. ඉතින් ඒ කටයුත්තත් ඔබට තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා කරගන්නට පුළුවන්. ඊට අමතරව ඔබට අංක විද්‍යානුකූලව ඇතිවන දුර්වලතාවයන් වලට අදාළ පිරමීඩ කාඩ්පත් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. තිරේ දිස්සන අංකයට ඔබගේ උපන් විස්තරය යොමු කිරීම තුළ ඔබට ඒ කටයුත්ත බොහොම පහසුවෙන් කර කියා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔබට ඔබගේ ජීවිතයේ සියලුම ජයග්‍රහණයන් ලබන්නට පුළුවන් හැකි වපසරියක් මේ ග්‍රහ මාරුව සමග උදා වෙන්නට, ඔබගේ ජීවිතේ ජයග්‍රහී කරන තැන්ට යොමු කරගන්නට හැකියාව ලැබෙන්නට ප්‍රාර්ථනා.